අයිබුවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත එකලස්වනදා පාසල ඇරියත් අලුතින් පාසලට යන පළමු වසරේ සිසුන්ට දොරටු විවර නොවේ කොරෝනා මරණ ලයිස්තුවට ඊයේ දෙදෙනෙක් එක් වෙදී මරණ සංඛ්‍යාව 219ක් වෙයි යුද හමුදාවෙන් කෘෂි හමුදාවක් හංවැල්ලේ හිමිනමකේ ඝාතනයට තවත් 4 දෙනෙක් අත්අඩංගුවට පරිසරයට හානි කළොත් තරාතිරම නොබලාම නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති අමරවීර සෝදානමින් පැරදුණු ට්‍රම්ප් ගෙදර යන්න බැහැ කියද්දී අමරිකාවේ ගිනි ඇවිලේ ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙම වසරේ පළමු වසරට ඇතුළත් කරන කිසිදු දරුවෙකු ජනවාරි 11 වනදා පාසල්වලට කැඳවන්නේ නැති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරනවා ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය සජීව වැඩසටහනට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණි පමණක් ලබන 25 වනදා ආරම්භ කරන බවයි කරුණාකරලා දෙමව්පියන්ට කියන්නේ 2021 වසරේ පළවෙනි පන්තියට දරුවන් ජනවාරි මාසේ 11 වෙනිදා අපි කැඳවන්නේ නැහැ. ඒක කොවිඩ් තත්ත්වයත් එක්කන එකක් නෙවෙයි සාම්ප්‍රදායිකව පාසල නව වසරට ආරම්භ කරලා සති දෙකකට සති තුනකට පස්සේ තමයි ඒ දරුවා පාසලට එන්නේ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ බලාපොරොත්තු වෙන්නේ මේ වසරේ ජනවාරි 11 දෙකේ සිට 13 දක්වා පටන් ගන්නවා බස්නාහිර සහ උදකලා කරපු ප්‍රදේශ හැරෙන්න. පෙබරවාරි මාසේ දෙවැනි සතියේ 15 සින්ද වගේ දවසක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ දරුවෝ පාසලට අරගෙන එන්න. මොකද හේතුව ඔබ දන්නවා මේ දරුවොත් එක්ක ඉන්නේ දෙමව්පියෝ. හුඟක් වෙලාවට දෙමව්පියෝ ඇවිල්ලා එක්රොස්. එතකොට මේක නිසා තමයි සාම්ප්‍රදායිකව එදාට පටන් ගන්නෙ නැත්තේ. අපි පෙබරවාරි මාසේ දෙවැනි සතියේ ඒ ළමුන්ට නිල වශයෙන් ආරාධනය කරනවා ළමයින්ට එන්න කියලා. පළවෙනි ශ්‍රේණියට නව වසරට කවදාකවත් ඉස්කෝලේ ගිහිල්ලා නැති අපේ චූටිම චූටි දුවල පුතාලට ආදරණීය දුවල පුතාලට පාසල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු වගකීම් සහිතව ක්‍රියා කරමින් ඒ සඳහා සහාය දෙන ලෙස ලේකම්වරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පාසල් අරින්නේ දේශපාලන කටයුත්තක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයට ව්‍යවස්ථාවෙම පැවරිලා තියෙනවා අවුරුදු 5 සිට 16 දක්වා සියලුම දරුවන්ගේ සැමට අධ්‍යාපනයක් දෙමව්පියන්ගෙන් සහ රටේ ඉල්ලීම මත තමයි කොවිඩ් වසංගතය තුළ පාසල් අරින්නේ පාසල සූදානම් කුරවරුන් බලාගෙන ඉන්න ආදරෙන් ළමයි පිළිගන්න වගකීම් විරහිත කටයුතු කරන්න එපා කරුණා කරලා සහයෝගය දෙන්න ඕනෑම චෝදනාවක් අඩුපාඩුවක් තියෙනවා නම් අපි පැහැදිලි පැහැදිලිව ඉන්නවා ඕනෑම චෝදනාවක් ඉද දරුවාට අධ්‍යාපන තියෙන ප්‍රමුඛ කාර්යය හොඳින් කරන්න ජාතිවාදය මුල් කරගනිමින් කිසිදු ප්‍රශ්නයක් මගහැරීමට හෝ දේශපාලනය මුල් කරගනිමින් පාස්කු ප්‍රහාරයට විසඳුම් සෙවීමට රජය සූදානම් නැති බව අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා අද පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසම දැන් දීර්ඝ කාලයක් රැස් වෙලා මම හිතන්නේ මේ අවසාන අධ්‍යයනයේ තියෙනවා. එතකොට ගරු කථානායකතුමනේ මේ අවසන් අධ්‍යයනයට යනකොට මම හිතනවා මේ රටේ තොරතුරු ලබා ගන්න තියෙන හැම සෝස් එකකින්ම තොරතුරු ටික අරගෙන කොමිසමේ අවසන් වාර්තාව ලබා දී යුතුයි ගරු ඇමතුමනි. ඉතාම වැදගත් තොරතුරු ලබා ගැනීමේ තිබිච්ච අවස්ථාවන් තාම ප්‍රයෝජනට අරගෙන නැහැ. අරු මන්ත්‍රීතුමනි කොමිසම කටයුතු කරන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි ස්වාධීන ලෙස කොමිසම පත් කරලා තියෙන්නේ ගරු ජනාධිපතිතුමා විසින්. කොමිසමේ කාර්යභාරයන් වලට අපිට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා කොමිසම මොනවද කරන්න කියන එක පිළිබඳව වාර්තාවෙන් පස්සේ අපිට බලන්න පුළුවන් වෙයි. මම හිතනවා ඉතාමත්ම හොඳ වාර්තාවක් කරයි කියලා. මම හිතනවා මේ සියලු දේවල් අරගෙන අපි මේකේ අලගිය මුලගිය සියලු තැන් හොයාගෙන පූර්ණ වශයෙන් හා අවසානාත්මක වශයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න අපිට පුළුවන් වෙයි කියලා. එදා එවකට මේ සිද්ධියෙන් පස්සේ මේ රටේ මහා විශාල ජාතිවාදී රැල්ලක් නිර්මාණය වුණා. මේකේ සැබෑ නැත්තම් යහපාලන ආණ්ඩුව හරි නැත්තම් වෙන පාර්ශවයක් මේ තුල ඉන්නවද කියන එක හොයාගන්න ගරු කතානායක ඔබතුමාලා හරි දන්න තොරතුරු ටික ලබා දීම සුදුසු නොවේද? අපි පැහැදිලිවම කිව්වා මේක අපි නිශ්චිත ඉලක්ක හොයාගෙන මේ වුන්ව වරදිකාරයන් කරන්නයි කියලා අපි කරන්නේ නෑ මේක. ස්වාධීන ලෙස සාක්ෂි හොයාගෙන ගිහිල්ලා වරදිකාරයෝ හොයාගන්නට ඕන, නිවැරදිකාරයන්ව මුදා හරින්නට ඕන,
ඇත්තටම වගකීම යුතු අය වග කියන්න 1983 ජූලි කලබලයේ සිද්ධ වෙච්ච වෙලාවේදී ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ කාලේ හිටියේ ඒ අවස්ථාවේදී අපි හැමෝම දන්නවා ජූලි කලබලයට සම්බන්ධ වෙච්ච කවුද කියලා. ගිහිල්ලා තහනම් කරේ කාවද දන්නවද? වාසුදේව නානායක්කාර මහත්තයාගේ නවසම සමාජ පක්ෂයයි කොමියුනිස්ට් පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි. අවසාන වශයෙන්දී ජනතා විමුක්ති පෙරමුණ යටිබිම් ගත වෙලා අවුරුදු 7කින් 8කින් ආ විශාල ප්‍රශ්නයක් මතු වුණා. ඇත්ත ප්‍රශ්නෙට අපි විසඳුම් හොයුවේ නැති හින්දා. දැන් මම ඔබතුමත් එක්ක ඉතාමත්ම එකඟ වෙනවා. මේක දේශපාලනීකරණය කරන්න හොඳ නැහැ. මේක වෙන ජාතිවාදී අපිට අවශ්‍ය මිනිසු තෝරගෙන ඔවුන්ට මේක පටවන්න හදනත් හොඳ නැහැ. මොකද එහෙම කරොත් ඒක බරපතල දෙයක් වෙන්න පුළුවන් මන්ත්‍රීතු. ඒ තමයි ඇත්ත වශයෙන්ම මේ චින්තනයේ ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඔවුන් හොයාගන්න නැතුව වැරදි මිනිස්සු පස්සේ පන්නන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක කරනලා මේ ප්‍රශ්නේ විසඳුම් හොයන්න බෑ. ඉතින් අපි වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා කිසිසේත්ම වැරද්දට සම්බන්ධ වෙච්ච කිසිම මිනිස්සෙකුට කිසිම ආකාරයකින් නිදහසක් දෙන්න හරි ඒකට මැදිහත් වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. අහිංසක මිනිස්සු පස්සේ පන්නන්න හේතුවකුත් නැහැ අපිට. කලින් ජනාධිපති කොමිෂන් වාර්තා ගණනාවක් තිබ්බා. ආ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කාලේ ඒ ඔක්කොම පාර්ලිමේන්තුවට එවන්න ඕන මොකද මන්ත්‍රීවරු ඉල්ලනවා බලන්න පරිශීලනය කරන්න ඔබතුමා වැදගත් වෙලා මොකද අපි පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ දුරකථනයේ කතා කරුවා දෙන්න බෑ කියලා දිනවා අපි දැන් නියම යවන්න රයිට් රයිට් ඒ ඔබතුමා විපක්ෂ නායකතුමා වරදි කාර්ය කරපු කොමිෂන් වාර්තාවද ආ දැන් අපි ඕනෑම කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට ඉල්ලලා අපි ඉදිරිපත් කරමු कोविड-19 ආසාදිතයින් 522 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගත්තා. ඉන් 521 දෙනෙකුම දේශීයව හඳුනාගත් පුද්ගලයින්. කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 219 දක්වා ඉහළ ගියා. දිනෙත් කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 206ක්. මොරැල්ලෙන් 36 දෙනෙකු, කොළුපිටියෙන් 32 දෙනෙකු, නාරාහෙන් පිටින් 27 දෙනෙකු, දෙමටගොඩින් 22 දෙනෙකු, මට්ටක්කුලෙන් 15 දෙනෙකු සහ ගල්කිස්සෙන් 8 දෙනෙකු වාර්තා වුණා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩි පිරිසක් වාර්තා වුණේ මිනුවන්ගොඩින්. එම සංඛ්‍යාව 24ක්. වැලිවේරියෙන් 12 දෙනෙකු, දොම්පේ ප්‍රදේශයෙන් 10 දෙනෙකු, කැලණිය සහ මහබාගේ ප්‍රදේශ වලින් 8 දෙනා බැගින් ආසාදිතයින් හඳුනා ගැනුණා. කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 81 දෙනෙකු හඳුනා ගැනුණු අතර බණ්ඩාරගමින් 35 දෙනෙකු, එගොඩ උයනින් 12 දෙනෙකු ඒ අතර වෙනවා. අනෙක් ආසාදිතයින් 137 දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වුණා. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළට සම්බන්ධ කොරෝනා පුකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42476ක්. ඉන් පුද්ගලින් 36265 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46248ක්. 7006 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබනවා. 39023 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්눔 නොකරන කොවිඩ් ආසාදිතින්ට ප්‍රතිකාර කිරීම සඳහා මධ්‍යස්ථානයක් අද දිනේ සිට ආරම්භ වන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. විවිධ පුද්ගලයන් ඉල්ලපු දෙයක් තමයි නම් ඒ පෞද්ගලික රෝහල් මගින් කොවිඩ් වලට ප්‍රතිකාර කරන්න බැරි කියලා. ඉතින් ඒකින් තමයි අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා පෞද්ගලික රෝහල් වලින් අහලා බලන්නේ කට්ටියට මේ ආකාරයෙන් වෙනම හෝටලයක් වගේ දෙයක් අරගෙන මේ වගේ දෙයක් කරන්න කියලා කතා කරන්න කියලා. ඒ සිම්ප්ටොමැටික් කියලා රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා කිසිම රෝග ලක්ෂණයක් නැතුව මේ අපි ඔබ වගේ ඉන්නා නමුත් කොයි. ඉතින් එවැනි කට්ටියට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් රෝහලක් හරි අපිට හමුදාවෙන් හෝ දැන් අපි නිරෝධානය කරන හින්දා හෝටලයක පවත්වාගෙන යන්න බැරිද කියලා හොයලා බලන්න කියලා මට අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දුන්නා. අද දිනේ සිට අපි හෝටලයක් අරගෙන යුද හමුදාවේ වෛද්‍යවරුන් යොදවලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ඇතුව පවත්වාගෙන යාමට අද සිට අපි කටයුතු කරලා තිබෙනවා. පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට පැන ගිය රැඳවුවන් 5 දෙනාගෙන් තවත් පුද්ගලයෙකු ඊයේ දිනේදී අත්අඩංගුවට ගැනුණා. ඒ ආරච්චි කට්ටුව ආනවිලුන්දාව ප්‍රදේශයේදී. සෙසු පිරිස සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කවුරු හරි කෙනෙක් රැකවරණය දෙනවා නම් මෙවැනි අය තියාගෙන ඉන්නවා නම් එයාට රිවිතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා වගේම ඔවුන්ගේ දේපොළ මුද්‍රා තැබීමටත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. ඔවුන් කොවිඩ් රෝගීන් ඔවුන් සමාජයේ සිටීම් සමාජයටම ව්‍යසනයක් අවදානමක් ඉතිරි පුද්ගලයන් 30 දෙනා සොයා තවදුරටත් අපි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.
මෙතර කටාර් සිට ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු සයිප්‍රස් සිට 201 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථානවල නිරෝධායන වන සංඛ්‍යාව 4912ක්. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 12456ක් සිදු කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. රත්නපුර ශික්ෂණ රෝහල වෛරසයෙන් තොර කලාපයක් බවට පත් කරගනිමින් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. රෝහල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද මෙම සාකච්ඡාවට සහභාගී වුණා. යුද හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නිල වශයෙන් අද ආරම්භ කෙරුණා. බත්තරගුල්ල පැලවත්ත යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව බලකාය ආරම්භ කිරීම සිදු වුණා. රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම හා ආහාරවලින් සංපෝෂිත කිරීම සඳහා යුද හමුදාවේ දායකත්වය ලබා දීම අරමුණු කරගනිමින් නව බලකාය පිහිටුවීම සිදු කර තිබෙනවා. යුද හමුදා කෘෂි හා පශු සම්පත් අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කදන ආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙතෙක් කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයක් තිබුණත් ඉතාමත් සුළු භූමි භාග ප්‍රමාණයක පමණක් මෙම කෘෂි කර්මාන්තය කිරීමට අපි කටයුතු කළ තිබුණත් මෙමගින් අපි විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ආහාර අවශ්‍යතාවයෙන් යම් කිසි කොටසක් හෝ යුද හමුදාව ආහාර සුරක්ෂිතභාවයක් සහ ස්වම්පෝෂණ වීමට අපි උත්සාහ කරනු ලබනවා. එපමණක් නෙමෙයි රටේ ජනතාව වෙනුවෙන් කෘෂිකර්ම ශේෂ්ත්‍රයෙන් රට ස්වම්පෝෂිත කිරීම සඳහා ගන්නා උත්සාහයට ප්‍රමුඛ දායකත්වයක් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අපි ඉදිරි කාල සීමාවෙදී මෙවැනි බලකායක් පිහිටුවීමෙන් අපි බලාපොරොත්තු වෙනවා. පූජ්‍ය උඩුවිල ධම්මසිරි ස්වාමින් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තවත් සැකකරුවන් 4 දෙනෙකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. හංවැල්ල තුම්මෝදර ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩවිසූ පූජ්‍ය උඩුවිල ධම්මසිරි ස්වාමින් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු හා එක් සැකකාරීක අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එම සියලු දෙනා ලබන දසවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 4 දෙනෙකු මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවට ගත්තා. ඔවුන් අත්අඩංගුවටගෙන ඇත්තේ හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීම සඳහායි. අපරාධය සඳහා යොදාගත් වාහන කිහිපයක් මෙන්ම ස්වාමින් වහන්සේ භාවිත කළ දින පොත හා ලිපිගොනු කිහිපයක්ද සොයා ගැනුණා. මෙම ඝාතනය සඳහා යොදාගත් වෑන් රථය, ත්‍රිරෝද රථයක්, යතුරු පැදියා පොලිස් භාරයට ගෙන තිබෙනවා. ස්වාමින් වහන්සේ විසින් පරිහරණය කරන ලද දින පොතක්, බැංකු පොතක් සහ ලිපිගොනුවක් මාකොල්ල උතුර ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා. තවදුරටත් මේ ගැන විමර්ශන සිදු කරනු ලබනවා. පරිසරයට හානි කළහොත් තරාතිරම නොබලා අකුරටම නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මුතුරාජ්වෙල පරිසරය ආරක්ෂා කිරීමටද කැපවන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. උස්වැටකේ යව ප්‍රදේශයේ පදිංචි ලලිත් සේනානායක විරලයේ එකතු වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් නිර්මාණය කළ ඇතෙකුගේ රූපයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විවේකී අවස්ථාවලදී මුහුදට පැමිණ සිය පවුලේ සමාජිකයන් සමග එක්රැස් කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් මෙම නිර්මාණය සිදු කර තිබෙනවා. විරල අපවිත්‍ර නොකරන්න යන පණිවිඩය ලබා දීම සඳහා තමන් මෙම නිර්මාණය සිදු කළ බව නිර්මාණකරු අමාත්‍යවරයා සමග ප්‍රකාශ කළා. මේ ඉවත ලන මේ සියලු දේවල් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා මේකෙන් පෙන්නනවා. ඒ වගේම මේවා බැහැර කරන අයට පණිවිඩයක් ලබා දෙනවා. විශේෂයෙන්ම මේ දරුවන් තමයි මේවා එකතු කරලා තියෙන්නේ. ඒ වගේ දේවල් තවත් කරන්න ඕන නෑ කියන හැඟීමක් ඇති වෙයි කියලාත් අපි විශ්වාස කරනවා. මේ මුහුදු තීරේ වගේම අනිත් තැන්වලත් මේ වගේ දේවල් සිදු කිරීම ඉතාමත් වැදගත්. පරිසරයට හානි කරන්නේ කුමන තරාතිරමක කෙනෙක්ද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. බල පුළුවන් අය වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන්. ඒ කවුරු ඒ වැරද්ද කරත් එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු කරනවා. මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයේ 7 වන නිවාස සංකීර්ණයේදී කිරීම අද ආරම්භ කෙරුණා.
मध्यम प्रांतिक निवास व्यापृतिये विशालतम निवास योजना क्रमे इदिकिरीम पैलियकुड प्रदेश आरंभ किरुणे राज्यमाते आचार्य नालकगुड हेवा महताके प्रधानत्वेन मेम निवास व्यापृतिय निवास एकक 504किन समन्वितय पैलियकुड प्रदेश इदिकिरण देवन महल निवास संकीर्णय वन्नेद मेयाय वसरक तुले इदिकिरीम अवसान किरीम सलसुमाय कुमन अभियोग पेमिनियद रटे संवर्धनय अडाल नोकरण बव नालकगुड हेवा महता मेहिदी अदहस दक्वमिन प्रकाश कला नागर संवर्धन අර්ථකේ මුදල් නිදහස් වෙනවා මේ අර ඍජු ආ වක්‍ර රැකිය උත්පාදනය වෙනවා අපි ගණන් කළ බැලුවා අපිට පේනවා මේ ව්‍යාපෘති 11 අර සාමාන්‍යයෙන් රැකිය 4000 5000 අතර අලුතින් නිර්මාණය වෙනවා ඒක තමයි අපි කරන්නට ඕනේ මේ වෙලාවේ මේ ආර්ථික ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්නේ ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා යලි තමෙමු පෑන් පෑපුවත් සමගින් සුබ දවසක්